මේ විස්තර ਵਿਚਾਰੇදී තරගය ආරම්භ වී තිබෙන්නේ කණ්ඩායම් දෙකම ලකුණු එක දෙකින් ලබාගෙන අද දිනේ අවසන් මහා තරගය ඔමේගා ලයින් සමගින් මාස් කණ්ඩායම කාන්තාංශයේ ශූරතාවය වෙනුවෙන් මහරගම යෝන් කැදල්ලේ සිට ස්වාධීන රූපවාහිනී සේවයේ මෙන්න ලකුණක් ලබා ගන්නම දෙවන ලකුණ MS කැෂුවල් ලයින් කණ්ඩායම රතු පැහැති ඇඳුමින් සැරසිලා ලානිල් පහට වර්ණින් එවගම නිල් පැහැති වර්ණයෙන් සහ සුදු ආශ්‍රිතව සැරසී සිටින්නේ සඳ ලංකාව ඔමෙගා ලයින් කණ්ඩායම පන්දු ලබා ගන්නවා. ඉතා හොඳ ලබා ගැනීමක් නෙවෙයි. MS කණ්ඩායමටයි අවස්ථාව පසුපස කලාපයේ සිටයි පාරෙල්ල කළේ. රේණුකාගේ පහර ගොඩ ගනිමින් මෙන්න දෙපසට දෝල්නේ උපන්දුව ලකුණක් හිමි වෙනවා. ආවරණේ වැඩි පැතිරේකාවෙන් නොබ්බටයි පන්දු වීසිවන්නේ 3-1ක් වශයෙන් ඉදිරියෙන් සිටින්නේ මාවතගම කණ්ඩායම සූදානම් වමත් පිරිනැමීම වෙනුවෙන් අංක 7 ක්‍රීඩිකාව රශ්මි දිල්හාරා කෙටි පන්දු ප්‍රහාරිකාවක් ඉතාමත් හොඳ ස්වාධීමක් ආවරණේ වැදුණු පන්දුව දෝලණය ලබා ගන්නවා ක්‍රීඩා පිටියේ නිවතට ශශිකලාව මේ ඔබ දකින්නේ අංක 13 මෙන්න බලන්නේ අවස්ථාව ඉතාමත් මැනවින් ඉල්පීම ලබා ගත්තා කෙටි ආවරණ කලාපේ හරහා තමයි පන්දුව ක්‍රීඩා පිටියේ නිවතට වීසවන්නට පහරෙල්ල කළේ. දැඩි පීඩනයක් එල්ල වී තිබෙන්නේ මේ වෙන විට ඔමේගා කණ්ඩායමට. නැවතත් සූදානම් වමත් ප්‍රහාරිකාව රශ්මි පිටම ලකුණු කීපයක්ම ලබා ගත්තා පීරණැම්මින සාර්ථකත්වය තුළින්. රශ්මි ආනමඩුව මධ්‍ය මහාවිද්‍යාලයෙන් බිහි කළ ක්‍රීඩිකාවක්. මෙන්න බලන්න පන්දුව පසුපස කලාපේ ක්‍රීඩිකාවන් නොමැති ස්ථානයකට පත් කරන ආකාරය. රේණුකාගේ උත්සාහය පසුපස කලාපයේ සිට MS කණ්ඩායමට ලකුණක් එක්කිරීමට ආවරණයේ වැඩි ක්‍රීඩා පිටියේ නිවතර පන්දුව වීසුවන්නේ අංක 12 ක්‍රීඩිකාව චමරි කුඩා ක්‍රීඩිකාවක් කුවත් අය හොඳින් නිල්පීමක් ලබාගෙන ලකුණක් එක්වන්නේ මෙන්න ආවරණයේ වැඩි ඉවත්ව ගිය පන්දුව හතයි තුනයි ලකුණු තත්ත්වේ මේ ප්‍රථම වටය ක්‍රියාත්මක වන්නේ මහර්ගම තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාගාරය තුල සුලෝචනාගේ පන්දු පිරිනැමීම කෙසේ වෙතත් ලකුණක් බවට පත්වනවා ඔමෙගා කණ්ඩායමට මේ ඔවුන්ගේ හතරවන ලකුණ මෙන්න ප්‍රේක්ෂක ජනතාවද යොවුන් කැදැල්ලට එක් වී තිබෙනවා තමන්ගේ ආයතනය කරා කීරුල රැගෙන යාමට මර්කන්ටයිල් වොලිබෝල් චැම්පියන්ෂිප් 2018 විශාල අනුග්‍රහක බවතුන් පිරිසක් ඒ වගේම විශාල ප්‍රේක්ෂකින් පිරිසක් තමත් මොහොතින් සංවිධානගත වූ තරගාවලිය ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ඔබට පසුපස කලාපයට එල්ල කළේ නමුත් ඇය උපක්‍රමශීලීව පැතිරේකාවට එල්ල කරන්නට උත්සාහ ගත්තත් ඒ උපක්‍රමය සාර්ථක වන්නේ නැහැ මෙන්න බලන්න මම හිතන්නේ නිමල් සෙමෙන් යොමු කළේ ලකුණක් සොරා ගැනීමට හොඳින් තරගයට මේ වෙන විට අවතීර්ණ වී හමාරයි ඔමේගා කණ්ඩායම ලකුණු 7ක් ලබුවා තාවත් ලකුණක් දිගින් දිගටම 7-2ක්ව තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු පරාසය ඔවුන්ට එල්ල වී තිබූ පීඩනය මෙන්න ගිලිහිනවා මේ වන විට එක් ලකුණක් ඉදිරියට පැමිණෙනවා නිමල් ඔමේගා ලකුණු 8යි MS කණ්ඩායමට ලකුණු 7යි සූදානම් පන්දු පිරිනැමීමට පසු කලාපයේ සිට සුරකිව පන්දු ලබා දෙනවා ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළා ඒ උපක්‍රමයේ සාර්ථක කර ගන්නවා ඔමෙගා ලයින් කණ්ඩායම සඳ ලංකාවේ. ඊටම ප්‍රබල කණ්ඩායම් දෙකක්, සම්බර කණ්ඩායම් දෙකක්. ඊට අපූර්ව ඉල්පීමක් ලබා ගන්නේ, ඉහළ ඉල්පීමක් ලබාගෙන උපක්‍රමශීලීවයි පහරෙල්ල කළේ සාර්ථකයි ඔමෙගා ලයින් ප්‍රයත්නේ. 10-8යි. පිටියේ නිවතරයි පන්දුව වීසවන්නේ ඔමෙගා ලයින් ප්‍රේක්ෂක ජනතාව. සහෝදර ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අද යෝන් කැදැල්ලේ එක්වී සිටින්නේ සඳුනි ප්‍රනාන්දු සූදානම් පන්දුව යොමු කරන්නට මෙන්න සඳුනි ඉතාමත් මැනවින් පිරිනමූ පන්දුවක් ලබාගෙන උපක්‍රමශීලීව රේණුකා පෙර පෙළවෙත කණ්ඩායමේ නායිකාව රේණුකා නිල්මිනි ජාතික කණ්ඩායම කලක් නියෝජනය කළා තායිලන්තය ජපානය මාලදිවයිනේ සංචාරය කරමින් ඒ අත්දැකීම්
ක්‍රමානුකූලව උපයෝග කර ගන්නවා මේ තරඟයේ වෙනුවෙන් නිල්මිනි. ආදරණීය වැදුණු පන්දුව ලබාගත් සැනෙන් සුලෝචනාගේ පන්දු පහර ලකුණක් බවට පත් වීමට තරම් පහරේ වේගවත්භාවයක් තිබුණේ නැහැ. වෙන නැවතත් සුලෝචනා කෙටින් සවාදීමට යොමු කරත් ලකුණක් කරා තාමත් කණ්ඩායම් දෙකම උත්සාහය. එවර ක්‍රීඩා පිටින් ඉවත්ව යනවා පන්දු පහර සුලෝචනාගේ ඇහැලියගොඩ ප්‍රදේශයේ. එම්.එස්. කණ්ඩායම සමගින් එක් වී කෙසේතත් ලකුණු සංඛ්‍යාව 13යි ඔමේගා කණ්ඩායමට. එම්.එස්. සමත් 13යි. මෙන්න එම අවස්ථාව අප නිෂ්පාදන කණ්ඩායම මනාව ඒ අවස්ථා හසුරවන ආකාරය ප්‍රශංසනීයයි. පසු කලාපයේ පන්දු ස්පර්ශවන්නේ සෑහෙන ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ ඔවුන්ගේ දක්ෂතා දැක ගැනීමට පැමිණ තිබෙනවා. එම්.එස්. කණ්ඩායම වෙනුවෙන් සුලෝචනාට පන්දුව වේගවත් පහරක්. සුලෝචනාගේ පාරේ හරි ලස්සනයි. ඉතාම මනා ඉල්පීමක් ලබා ගන්නවා. එවැනිම පහරක් අංක 12 ක්‍රීඩිකාව චමරි මොනිකා. ඇයත් එතරම් උස ක්‍රීඩිකාවක් නෙවෙයි නිමල්. කෙසේ වෙතත් පසුපස කලාපයේ සිට හොඳින් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට වේගවත් පහරක් එල්ල කරා. 12යි 15යි. පන්දු පින්නමිනේ සෙවන් දී පියුමි. වමත් ක්‍රීඩිකාව අංක 7. ඇයගෙන් සෑහෙන වේලාවකට පසු ප්‍රශ්මි ලකුණ හිමි වෙනවා. මෙන්න ලකුණු 15ක් ඔමේගා කණ්ඩායමට. තාක්ෂණින් පිරිපුන් තරඟ රටාවක් දියත් නොවුණත් තවමත් ඔවුන්ගේ සුපුරු දක්ෂතාවය වෙනුවට පැමිණ නැහැ. මෙන්න සුලෝචනා ඇලියගොඩ ප්‍රදේශයෙන් දෑවැන්ත පහරක් පසුපස කලාපයේ සිට ශිල්පීය දක්ෂතාවයන් යොදා ගනිමින් පන්දුව ගොඩ ගත්තේ. පහරට පහර දරා ගැනීමේ ශක්තිය වේගයේ ශිල්පීය නම්‍යතාවයන් සියල්ල කැටි වුණු අපූර්ව තරඟයක්. රාෂ්මිගේ වමත් පහරත් සමගින් මෙන්න ලකුණක් හිමි වෙනවා. තවත් ලකුණක් එම්.එස්. කණ්ඩායමට. ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. අපි බලමු. තරම් හොඳ ඔසවාදීමක් නොවුණත් ආවරණය තබන්නට පෙරපෙළ ක්‍රීඩිකාවන් වලක්වාලීමට සූදානම් වෙලා සිටින ආකාරය හොඳ අවස්ථාවක්. ප්‍රයෝජනෙට ගත්ත අංක 5 නිර්මාණී සුලෝචනා වෙළඳ සේවා වොලිබෝල් ෂූර්තා තරඟ මාලාව මේ පැවැත්වෙන්නේ මේ තරඟෙන් පස්සේ පැවැත්වෙන ඕෂන් ලංකා සහ එක්ස්පෝ ලංකා ඒ පිරිමි ෂූර්තා කුසලානය වෙනුවෙන්. හරි අපූරු රටාවක් ක්‍රියාත්මක වන්නේ නැත්තම් ඉංග්‍රීසි භාෂෙන් කියනවා නම් නලින් හරි ලස්සන රිදම් එකක් ලස්සන රටාවක් දෝලණය සහිත රටාවක් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් හොඳ උත්සාහයක් ගත්තත් පන්දුව ඉදිරිපස කලාපයේ යොමු වෙනවා. සුලෝචනාගේ දැඩි උත්සාහය ලකුණක් බවට පත් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙන්නේ අවස්ථාව ඇය හොඳින් උත්සාහයක් ගත්තා. ඇය පහරකට සූදානම් වී සිටියේ නිමල්. බොහොම සූටි නිෂ්පාදන කණ්ඩායමට පළපුරුදු නිෂ්පාදන කණ්ඩායමක් තමයි මේ ආවරණය ලබා දෙන්නේ. විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩාව ලෝකයේ වේගවත්ම ක්‍රීඩා අතරේ තියෙන නිසා බොහොම අවබෝධයක් තිබිය යුතුයි මෙවැනි තරඟයක් ආවරණය කර ඔබේ නිවහනට ගෙනෙන්නේ. ආවරණ කීපයක්ම එල්ල වුණා. මෙන්න සුලෝචනා ආවරණයට තබා පන්දුව ක්‍රීඩා පිටින් ඉවත් වෑමට සැලැස්සුවත් එය ක්‍රීඩා පිටිය තුලයි පතිතුනේ අපිට දැක ගැනීමට හැකියාව ලැබේවි. චන්දනාල්මේදා ප්‍රමුඛ නිෂ්පාදන කණ්ඩායමේ සහයෝගය සමගින් මෙන්න ඔව් ඇය සිටුවේ ක්‍රීඩා පිටිය තුල පතිත වෙයි කියා නොවේයි. එය ඉවත් වෙයි කියා කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය ලකුණක් ලැබෙනවා. එම්.එස්. 17යි ඔමේගා 18යි. නිර්මාණ සුලෝචනා ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයෙන් තමයි වොලිබෝල් ක්‍රීඩාවට අත්කොත් ලැබි. ඉතා ප්‍රශංසනීය පහරක් එල්ල කරනවා පෙර කලාපේ සිටමින්. ශශිකලා ශශිකලා තමයි පහර එල්ල කළේ. සුලෝචනා සූදානම් වෙනවා. නිර්මාණ සුලෝචනා මෙන්න පන්දු යොමු වෙනවා. තරමක වේගවත් පන්දු පිරිනැමීමක්. තාක්ෂණින් පිරිපුන් එවැගේම බ්‍රහ්මණේවන ආයුරින් තමයි පන්දු පිරිනමන්නේ. උත්සාහ ගන්නවා ශශිකලා. දැඩි උත්සාහයක් ගත්තා. අපිට පුනරූපණයෙන් දැක ගැනීමට හැකි වේවි තව ස්වල්ප මොහොතකින්. මෙන්න බලන්න ශශිකලා ඉදිරියට පනිනවා. දකුණු අත යොමු කරනවා ඉදිරියට. නමුත් පන්දුව ඩහ ගන්නට අවකාශ නැහැ. අක්‍රීය වෙනවා මොහොතකදී. මෙන්න සඳුනිගේ
සූදානම් පන්දු පිරිනැමීමට ලබාගත් පන්දුව රේණුකාට ඔසවා දීමත් සමග මෙන්න රේණුකා සෑහෙන වේලාවකට පසු ඇයතරම් වේගවත් පහරවල් වලට නෙමෙයි උත්සාහය අද්දකින් බහුල ක්‍රීඩිකාවක් වශයෙන් ඇය ස්ථානගත කරමින් සෙමින් පන්දුවට පහරක් එල්ල කරමින් තමයි ලකුණක් ගන්න උත්සාහය මේ අවස්ථාවක බුදුටුවේ රේණුකා ඉංග්‍ර දවුල මහාවිද්‍යාලයෙන් ජාතියේ දී බීකල විශේෂ ක්‍රීඩිකාවක් පන්දුව ලබා ගන්නවා මධ්‍ය කෙටි ඔසවා දීමක් ආකර්ෂණීය ලස්සන පහරක් ස්ථානගත වුණා මැනවින් සඳුනි ප්‍රනාන්දු කෙටි පන්දු ප්‍රහාරිකාවක් හැටියට සඳුනි මෙන්න සෙන්ටිමීටර් 170ක් උස සඳුනිගේ පහර අංක දෙක ක්‍රීඩිකාව සූදානම් සඳුනි නමුත් ඊටම සමබර තියුණු තරගයක් 22යි 21යි එනං ඊටමත්ම තියුණු පන්දු පිරිනැමීමක් කිව්වොත් ඉවරදි බිම වැටී ඉතා අපූර්වට පන්දුව ගොඩගත්තා හරිම ලස්සනයි පසුපස කලාපයේ සිට අය උත්සාහයක් දරුවා සෙමින් පන්දුව යොමු කරමින් ලකුණක් ලබා ගැනීමට කෙසේ වෙතත් එය දැන සිටියා සුලෝචනා පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරියා ක්‍රීඩා පිටින් ඉවත්ව ගියා මෙන්න ඔවුන්ගේ 23 වන ලකුණ MS කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙනවා මේ වෙලෙට මෙන්න රේණුකා නිල්මිණිගෙන් උත්සාහවන්තව ඉදිරියට යන ක්‍රීඩිකාවක් හැටියට අපට සටහන් කිරීමට පුළුවන් මෙන්න අයගේ පන්දු පිරිනැමීම රේණුකාගෙන් 24යි 21යි වාසනාවන්ත ලකුණ ලබා ගැනීමට හැකියාව ලැබේද කෙසේ වෙතත් විනිසුරුගේ තීරණය එය නිවැරදි පන්දු ඔසවා දීමක් ලෙස නොවේ විසි දෙවන ලකුණ හිමිවන්නේ ඔමේගාට 22යි 24යි තාමත්ම අවාසනාවන්ත ලෙස ඔමේගා කණ්ඩායමෙන් පිරිනැම වූ පන්දුව ක්‍රීඩා පිටේ නිවත් ඇදියානවා මම හිතන්නේ දැල තුලටවත් පැමිණුනේ නැති පන්දුවත් සමගින් 25 වන ලකුණ ලබා ගන්නවා MS කණ්ඩායම ප්‍රබල ඔමේගා කණ්ඩායම හමුවේ 25ට 22ක් වශයෙන් ප්‍රථම තරග වටේ ජයග්‍රහණය කරන ලබනවා MS කණ්ඩායම මාවතගම ඔමේගා ලයින් කණ්ඩායම තමන්ගේ සුපුරුදු තරඟ රටාවන් පෙන්වමින් තම තරගයේ ඉතාමත් හොඳින් අවතීර්ණ වුණු ආකාරය තමයි අපි දුටුවේ 22ට 25ට 22ක් වශයෙන් අවසන් වූ තරඟ වටයත් සමග මෙන්න ක්‍රියාත්මකයි දෙවන තරඟ වටේ සූදානම් රේණුකා නිල්මිණි කණ්ඩායමේ නායිකාව MS කණ්ඩායම වෙනුවෙන් පිටපසට පන්දුව නිදැල්ල යොමු කිරීම කෙසේ වෙතත් හොඳ ප්‍රහාරයක් ඒ ප්‍රහාරය හරියට වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ ඔමේගා ලයින් කණ්ඩායමට යනු ප්‍රථම ලකුණු හිමි කර ගන්නවා මේ දෙවන තරඟ වටේ රේණුකා නිල්මිණි නැවත සූදානම් ප්‍රවීණ ක්‍රීඩිකාව නිල්මිණි රේණුකා නිල්මිණි කලකට ඉහත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාව සූදානම් පන්දු පිරිනැමීම සඳහා පාසපස කලාපයේ සිට සෙමෙන් යොමු කළා කෙසේ වෙතත් තරම් වේගවත් පහරක් නොවුනත් ලකුණක් කරා යෑමට ප්‍රමාණවත් කණ්ඩායම් දෙකම ලකුණ බැගින් ලබාගෙන මෙන්න මේ අවස්ථාව ඉතාමත් මනවින්නේ ස්ථානගත කළා ක්‍රීඩිකාවක් නොමැති ස්ථානයක් බලා මම හිතන්නේ ඒ තමයි මේ තරගාවලිය ඉදිරියට ජයග්‍රහණය බලාපොරොත්තු වෙන කණ්ඩායමට සිදු කළ යුත්තේ පිටිපස් කලාප සිට යොමු කිරීම මම හිතන්නේ ඉතාමත් වේගයක් තිබුණ නැතත් නියම ස්ථානෙ බලාපන්ති යොමු කරා තවදත් ලකුණක් ලැබෙනවා ඔමේගා ලයින් කණ්ඩායම ප්‍රේක්ෂක ප්‍රතිචාර කිසිදු අඩුවක් නොමැතුව ලැබෙනවා කණ්ඩායම් දෙකටම අපි දකිනවා මේ සියලු දෙනාගේ ඔල්වර සන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මොහොත නැවත සූදානම් පන්දු පිරිනැම සඳහා තක්ෂිලා මදුවන්ති තක්ෂිලා මදුවන්ති මදක් පසුපසට වී පන්දු පිරිනවන්නේ ඒතරම් වේගයක් තිබුණ නැත හොඳින් ලබා ගත්තා ඒ අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල කරා අංක 5 සුලෝචනා ඇහැලියගොඩ ප්‍රදේශයෙන් තමයි පැමිණුනේ ක්‍රීඩාවට ඇය පසුගිය වටේ මෙවැනි පහරවල් එල්ල කරත් මෙවැනි නම් ඉතාමත්ම වේගවත් පහර මේ ඔබ දකින්නේ සුලෝචනා සුදානම් සුලෝචනා බීච් වොලිබෝල් ක්‍රීඩාවට අධක්ෂ ක්‍රීඩිකාවක් මම හිතන්නේ කාලයක් බීච් වොලිබෝල් ක්‍රීඩාවක් ඇය කරා හොඳයි කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මේ ගෘහස්ත තරගල ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් තම කණ්ඩායමට ලකුණු ලබා දෙන ආකාරය කෙසේ වෙතත් පහරය අසාර්ථකයි අවස්ථාවේදී ඔමේගා ලයින් කණ්ඩායමේ අංක 3 ක්‍රීඩිකාව ඉදිරිපස කලාපයට උපක්‍රමශීලීව යොමු කළ පන්දුවට සුලෝචනාගෙන් පහරක් එල්ල වෙනවත් සමග මෙන්න එක්වනවා හතරවන ලකුණ MS කණ්ඩායමේ ඉතාමත්ම මනවින් එපිලීමක් අපි දුටුවා සුලෝචනාගේ අපි දකිනවා මේ ප්‍රහාරවල වල ඉතාමත්ම මනරම් එය ඉතාමත්ම දැකුම් කළු පහරවල තමයි ඇයගේ නෙළවෙන්නේ යනවා පන්දු පිරිනැමීම MS කණ්ඩායමේ අංක 5 ක්‍රීඩිකාව සූදානම් පන්දුව පිරිනැමන්නේ සඳුනි කවින්දයා
සඳුනි කවින්දාගේ ටෙනිස් පිරිනැමීම වැරදි ලබා ගත්තා. නැවතත් පහරයක් එල්ල කළා සුලේචනා. තාමත්ම මනරම් පහරක් නමුත් පන්දුව ඉහළට ඔසවනවා. ඒ අවස්ථාවේ ඉතාමත්ම මනරම් පහරක් ආවරණ මග හරිමින් ක්‍රීඩා පිටේ පසුපස කලාපේ පතිත වෙන්නේ. සඳුනි ප්‍රනාන්දු ඔමේගා ලයින් කණ්ඩායමේ ප්‍රහාර එල්ල කරේ අනු ලකුණු ලැබෙනවා. පිරිනැමීම පන්දුව සුවදීම උස පන්දුව සුවදීමක් ඉතාම හොඳ පහරයක් කණ්ඩායමේ නායිකාව අංක 4 දක්ෂිලා මදිවන් රදුවන්ති ඔමේගා ලයින් කණ්ඩායමේ නායිකාව මං හිතන තම කණ්ඩායමට ඉතාමත්ම හොඳ සේවයක් ඉටු කරනවා අය තම ප්‍රහාර එල්ල කිරීම සහ පිරිනැමීමෙන් උස පන්දුව සුවදීමක් තම හොඳින් පිටේ රැගෙන හැකියාව ලැබුණේ නැහැ කෙසේ වෙතත් පන්දුව නිදල් යමු කරා එම්.එස්. කණ්ඩායම නැවතත් පන්දු ඔසවන්නේ පන්දු යොමු කිරීම ප්‍රහාරය සුලෝචනාගේ ඉතාමත්ම හොඳ දක්ෂ ප්‍රහාරයක් ප්‍රදේශයේ ක්‍රීඩා පිටියේ පසුපස කලාපයට ඉතාමත් හොඳින් එල්ල කරා ඒ අනුව ලකුණු ලැබෙනවා මෙන්න දකින්න ඉහළ ඉසවුමක් අපි දකින්න ඒ වගේම ඉහළ ඉපිලුමක් සමගින් වේගවත් පහරක් පසුපස කලාපෙන් ලකුණක් සමග පිරිනැමීම යලිත් යොවුන් කැදල්ලේ සිට මෙන්න රේණුකා දිගින් දිගටම පිරිනැමීම තුලින් ලකුණු කීපයක්ම ලබා ගත්තා කණ්ඩායමේ නායිකාව මදුවන්ති සාර්ථක වන්නේ නැහැ තරම් පහර ලකුණක් කරා යෑමට එවර සාර්ථකයි අංක 7 ක්‍රීඩිකාව රශ්මි රශ්මිගේ වමත් පහරස් සමගින් මෙන්න එක්කනවා එම්.එස්. කණ්ඩායමට 16 වෙන ලකුණ මේබ දකින්නේ රශ්මිගේ පහර ඔමගලෙන් කණ්ඩායම පන්දු එසවීමේදී අපි දුර්වලතාවයක් දකිනවා ඒ නිසාම ලකුණු සොරා ගන්නවා එම්.එස්. කණ්ඩායම ඉතාමත් හොඳ පිරිනැමීමක් අවස්ථාවේ කණ්ඩායමේ නායකයව තවත් ලකුණක් හිමිවනවා මෙන්න ඇයට හිමිවන 19 වෙන ලකුණ ලකුණු 19 එම්.එස්. කණ්ඩායමට ක්‍රමක්‍රමයෙන් දෙවන තරඟ වටේ ජයග්‍රහණය කළා මෙන්න මේ අවස්ථාව දැල ස්පර්ශ වූවා යොමු කිරීමට ගත් උත්සාහයේදී කණ්ඩායමේ නායිකාව මදුවන්ති රේණුකා සූදානම් ලකුණු 6ක් එක දිගටම මෙන්න මදුවන්තිගේ පන්දු පහර ක්‍රීඩා පිටේ ඉවතට ඇදී ගියත් රේණුකා උත්සාහයක් ගන්නවා අය ක්‍රීඩා පිටිය තුල රඳවා ගැනීමට उत्साह හොඳින් පන්දුවට පහර දෙමින් සියලුම ඔසවාදීම් ලකුණු බවට පත් කරනවා එම්.එස්. කණ්ඩායම වෙනුවෙන් දැන් තවත් හතරක් ලබා ගැනීමට තිබෙනවා මෙන්න තවත් ලකුණක් එක්වන්නේ 21යි අතේ දැවටුණු පන්දුව බලමු වමත් පහර හොඳයි නැත සූදානම් පන්දු පිරිනැමෙන දා එම්.එස්. කැෂුවල් ලයින් කණ්ඩායම අංක 3 සෙවන්දිකා බියුමි පිරිනැමීම පන්දු ස්වාදීම උස පන්දු ස්වාදීමක් ප්‍රහාරය වලක්කා ලැබුවා කෙසේ වෙතත් ඒ වැලැක්වීම ක්‍රීඩා පිටින් නිවතට යමු උනේ මම හිතන්නේ ආබාධිත වුණා තම කණ්ඩායමට මොනිකා ආබාධිත වුණා තම කණ්ඩායමට හොඳ සේවයක් ඉදිරි කරමු උත්සාහ කරනවා ඔබ දකින්න තනි කකුලේ නිපිලමින් ඇය ටිකක් අපහසුයෙන් සිටින්නේ ඇතම ඔමගලයින් කණ්ඩායමට සුවිශේෂ දායකත්වයක් දැක්වුවා මේ තරගාවලිය තුළ ඇය මේ 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 අවසන් වටේ දක්වා රැගෙන එන්නට නිවැරදි චරිත ඇයගේ දස්කමක් දුටුවම්මින් පෙර තරඟ වටවලදී කෙසේ වෙතත් අද දිනේදී වමත් පහර සාර්ථක වෙනවා එම්.එස්. කණ්ඩායම. එතරම් පීඩනයක් කිවන්නේ නැහැ චරිත උන් ලකුණු කීපයක්ම ඉදිරියෙන් සිටින් ලකුණු 7ක පරතරයක් තබාගෙන මෙන්න මේ අවස්ථාව වමත් පහර වේගවත් භාවයක් නොතිබුණත් මේ පන්දුවේ ස්ථානගත වුණා ඉතාමත්ම මැනවින්. ඒ තමයි අවශ්‍ය. සූදානම් පිරිනැමීම සඳහා. අංක ප්‍රහ සඳුනි හොඳින් පිරිනැමුවත් පන්දුව ලකුණක් කරා යනවා මෙන්න රේණුකා සූදානම් ඉදිරියේ සිට සමත්ම හොඳ පහරක් නමුත් හොඳ ආවරණයක් තනි ආවරණයක් තම හොඳින් පන්දුව නිදැල්ල යොමු කරා ක්‍රීඩිකාවන් නොමැත ස්ථානයකට අපි තාක්ෂණයේදී හඳුනනවා මරුණු ප්‍රදේශ විදිහට ඩෙඩ්ලා ඒරියා කෙසේ වෙතත් තම හොඳින් පන්දු යොමු කරා ලකුණු ලැබෙනවා 23 වෙනි ලකුණු ලබා ගන්නවා එම්.එස්. කැෂුවල් ලයින් කණ්ඩායම සුලෝචනා සූදානම් පන්දුව අතැතිව සෑහෙන සේවයක් කළාද දිනේදී ඇය එම්.එස්. කණ්ඩායම වෙනුවෙන් මෙන්න කෙසේ වෙතත් කෙටි පන්දු ඔසවා දීමට අංක 2 සඳුනි ප්‍රනාන්දු සෙන්ටිමීටර් 170ක් උස ක්‍රීඩිකාව මේ පහරේ ලොකු වේගයක් නොතිබුණත් මේ කෙසේ නමුත් ආවරණයේ දෙමිතී ලකුණක් ලකුණක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වූ පහර සූදානම් අංක 12 ක්‍රීඩිකාව
ලකුණක් සමගින් පිරිනමනවත් සමගම නැවතත් උස පන්දු ඔසවාදීමක් හේනකාට කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී ක්‍රීඩා පිටියේ නිවතටයි යමුනේ පන්දුව ප්‍රහාරය ලකුණු ලැබෙනවා මේ අවස්ථාව හේනකා ආවරණය වැඩි සකස් කළත් පන්දුව කෙසේ වෙතත් ප්‍රමාණවත් වන්නේ නැහැ පන්දු නිදල් යොමු කිරීම නැවතත් එම්එස් කැෂුවලයින් සූදානම් පන්දු යොමු කිරීම සඳහා රේණුකා තමන්ගේ අධ්‍යක්ෂින් මිතමත්ම හොඳින් භාවිත කරමින් ක්‍රීඩිකාව නොමැති ස්ථානයට පන්දු යොමු කරා තරඟ වටේ අවසන් වෙනා ලකුණු 25.19ක් වශයෙන් මෙම තරඟ දෙවන තරඟ වටේ ජය ගන්නවා එම්.එස්. කෂුලයින් කණ්ඩායම. ඔමෙගා ලයින් කණ්ඩායම ලකුණු 22යි පළමු වටේදී එම්.එස්. කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. දෙවන වටේ ඒ ආකාරයෙන්ම එම්.එස්. කණ්ඩායම ජයග්‍රහණය කරා 25.19ක් ලෙස. හොඳයි තෙවන තරඟ වටයයි මේ ආරම්භ වුණේ. තමත් මොහොද ප්‍රහාරයක් විශේෂයෙන් තරඟේ ආරම්භයේදීම සුලේචනාගේ සුලේචනා මෙම තරඟ වට දෙකේදීම ඉතාමත් මොහොදින් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම ලකුණු ලබා ගත්තා. විශේෂයෙන්ම අප දකිනවා ඔමේගා ලයින් කණ්ඩායම ප්‍රථම තරඟ වට දෙකේදීම ප්‍රථම භාගයේ ඉතාම හොඳින් ක්‍රීඩා කරා. නමුත් තරඟයේ අවසන් භාගයේදී ඔවුන්ගේ අතින් තරඟයේ ගිලි වුණා. අවසන් භාගයේ තමයි එම්.එස්. කෂුලයන් කණ්ඩායම ලකුණු ලබා ගැනීමෙන් තරඟ බට දෙකම ජයග්‍රහණ කරේ. ඔව් ප්‍රහාරයක් එල්ල කරන මේ අවස්ථාවේදී ඔමේගා ලයින් කණ්ඩායමෙන් යන ලකුණු ලැබෙනවා. ඔමේගා ලයින් කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 2යි ඔමේගා කණ්ඩායම මාස් කෂුලයන් කණ්ඩායමට පන්දුව ලැබුණා. මෙන්න පන්දුව හොඳ ආවරණයක් යලිත් වතාවක් මාස් කෂුලයන් කණ්ඩායමෙන් පන්දුව ඔමේගා පිලට උසපන්දු ඔසවාදීමක් ප්‍රහාරය සාර්ථකයි කෙසේ වෙතත් පන්දුව නුදැල්ලේ යොමු කරා ඒ හරියට ලබා ගැනීමට ක්‍රීඩිකාවන් සූදානම් සිටියේ නැහැ ඔමේගා ලයින් කණ්ඩායමේ ඒ අනුව දෙවන ලකුණු ලැබෙනවා ඔබ ඉතාමත් හොඳින් දකිනවා කෙසේද ක්‍රීඩිකාවන් නොමැති ස්ථානයක පන්දු යොමු කරා ක්‍රීඩිකාවන් සූදානම් සිටින්නේ නැහැ පන්දුව ලබා ගැනීම සඳහා ඒ අවසරයෙන් දෙවන ලකුණු ලැබෙනවා එම්.එස්. කෂුලයින් ලකුණු 2-2 කණ්ඩායම් දෙකම මේ වෙළඳ සේවා ආයතන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගැනීම ඔවුන්ට මේ විදිහ අනුග්‍රහයන් දැක්වීම ජාතික ක්‍රීඩාව විදිහට වොලිබෝල් ක්‍රීඩාවට කොයිතරම් වැදගත්ද? ඔව් අත්ත වශයෙන්ම මෙවැනි තරඟ මාලාවන් සංවිධානය කිරීමේදී සැඟවී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් උලුප්පලා නැත්තම් ඉදිරියට ගැනීමේ වගකීමක් ලබා දෙනවා මේ වෙළඳ සේවා වොලිබෝල් තරඟ මාලාව තුළින් දැන් ලකුණු තත්ත්වය බලමු ඔබ කතා කරන අවස්ථාවේ මම හිතන්නේ ඔබ දකින්නේ ඉතාමත්ම හොඳින් සුලචනා හොඳ ප්‍රහාරයක් එල්ල කරා ඒ අනුව ලකුණු ලැබෙනවා තම කණ්ඩායමට 3 ලකුණු ලැබෙනවා හොඳයි නැවත සූදානම් පිරිනැමීම සඳහා ප්‍රහාරය සමගින් සුලචනා පන්දු පිරිනැමීම සඳහා හොඳ පිරිනැමීමක් ඉතාමත් මැනවින් පන්දු ඔසවා දෙනවා පසුපස කලාපයට යදී යන පන්දුව සුරක්ෂිතව ඉහළ ඔසවා දීමකටයි ප්‍රහාර එල්ල කරන්නේ කෙටි ආවරණ කලාපය සොයා බලා තමයි පහර එල්ල කළේ සාර්ථකයි විශේෂයෙන්ම නිමල් රේණුකා නිල්මිණි තාමත් මද්දකීම් සහිත ක්‍රීඩිකාව ඒ මනස පැතියරේ ඉර ඔස්සේ ක්‍රීඩිකා නොමැති ස්ථානයකට ඒ ප්‍රහාර එල්ල කරමින් නැහැ හොඳින් ලබන ලබා ගන්නවා තමන්ගේ අද්දකීම් පාවිච්චි කරමින් පසුගිය කාල පරිච්ඡේදයේ විදේශ සංචාර ගණ්ණාවක නියලු නැහැ ඒ අවබෝධය තිබෙන හරවා පහරක් එල්ල කරන්නේ පැති රේඛාවේ සෙන්ටිමීටර් 5 මේ කලාපේ තමයි පන්දු පතිතවන්නේ මෙන්න බලන්න පුනරූපණය තුලින් ඉතාමත් මනවින් ආවරණය හරවා එල්ල කළා පතිරේකාවේ පන්දු ස්පර්ශවන්නේ මේ තමයි අර ලකුණු සොරා ගැනීමේ ක්‍රමවේදයන් ඒ අපි කියන්නේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරනවා කණ්ඩායම් දෙකම මේ තුන්වන වටේ තීරණාත්මක වටේ ඔව් ශිල්පීය දක්ෂතාවයන් උපයෝග කර ගන්නවා ක්‍රීඩා පිටියේ මැද සිට ප්‍රහාරයක් එල්ල කර අංක 13 එම්.එස්. කෂුලයින් කණ්ඩායමේ සශිකලා යනු ලකුණු ලැබෙනවා නැවතත් මේ ඔමේගා ලයින් කණ්ඩායමේ මේ තරඟ වට තුන පුරාම පන්දු ඔසවාදීමේදී යම් දුර්වලතාවයක් දක්ින මම හිතන්නේ එය පහර එල්ල කිරීම සඳහා යම් කිසි බාධාවක් වෙනවා නම් නිසකයි එම ක්‍රීඩිකාව නැදවත් මැද කලාපයට ක්‍රීඩා පිටියේ නිවතටයි යමුනේ පන්දුව මම හිතන්නේ ඉපිලීම මදක් දුර්වල ක්‍රීඩිකාවට පන්දු ඔසවා දෙන පන්දුව තව ටිකක් ඉහළ මට්ටමක ලබා දිය යුතුයි අපි තාක්ෂණය පිළිබඳව කතා කරනවා නමුත් එසේ වුණේ නැහැ ඒ නිසා තමයි පන්දුව ක්‍රීඩා පිටි නිවතට යොමු වෙන්නේ කෙසේ වෙතත් ලකුණු ලැබෙනවා ඔසවා දීම පන්දු ප්‍රහාරයේ පිටිය නැවතත් රැකගත්තා රේණුකා නිල්මිණිගේ ප්‍රහාරය හොඳයි නැවතත් අංක 4 කණ්ඩායම් නායිකාව එම්.එස්. කෂුලයින් ක්‍රීඩා පිටියේ දෙකටම පන්දු දෝලණය වෙනවා කෙසේ වෙතත් අවසානයේදී සාර්ථක වෙනවා කණ්ඩායම් නායිකාව අංක 4 ඔව් ඔමේගා ලයින් කණ්ඩායම සාර්ථක කරගන්නවා
මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාගාරය තුල නිල්මිනිගේ පන්දු යොමු කිරීම දෝලනය සහිත පින්නමීමක් ලබා දුන්නේ ග්‍රමණය වෙන අයුරින් නිල්මිනි පන්දු ලබාගෙන දෙනවා මධ්‍ය සාදීමකටයි පාරෙල්ල කරන්නේ කෙටි ආවරණ කලාපෙන් පාරෙල්ල කිරීමේ හැකියාව රශ්මි දිල්හාරා ලබා ගත්තා මේ රූපాయని කලාවේ මහගෙදරොස්සේ ගම් නියම් ගම් ඒ වගේම ඔබේ ආයතනයේට හෝටල් පරිසරයට අප මේ තරඟ මාලාවේ අපූරු අවස්ථාවන් රැගෙන ඉන්නේ ඔබ හයික් වෙමි ආවරණේ වැඩි ඉහළ නැගි පන්දුව සෙමෙන් පාරක් එල්ල කරනවා පෙර කලාපේ පන්දුව ස්පර්ශවන්නේ දෙවන විනිසුරුවරයා මනාව ලබා දෙනවා MS කැෂුවල් ලයින් කණ්ඩායමට චතුක ගිය වසරේ ශූරතාවයේ දිනුවෙත් ඔමේගා ලයින් හොඳයි ඒ ශූරයන්ට තමයි මේ අභියෝග කරන්නේ මාස් කැෂුවල් ලයින් කණ්ඩායම හොඳයි එවර ස්ථානගත කිරීම නිවැරදි ආවරණ අතරින් වේගවත් ප්‍රහාරයක් එල්ල නොකොට ස්ථානගත කරමින් ඉන්න ඔමේගා ලයින් කණ්ඩායම ලකුණක් ලබා ගන්නවා MS කණ්ඩායමේ සෙව්වන්දිකා රේණුකා නිර්මාණි රශ්මි සචිනි නිල්මිනි ශශිකලා ඇතුළත් වෙනවා පන්දු පිරිනැමෙනවා ඉතමත් අපූර්ව දෝලනයක් ලබා දුන්නේ සෙමෙන් යොමු කරන පන්දුව නමුත් ඇයගේ පාදේ ධනිස්ස මධ්‍ය රේඛාව ස්පර්ශ කර ගියා නීති උල්ලංඝනයකට හසුවන්නේ මෙන්න බලන්න හොඳයි පිරිනැමීම නැවතත් කණ්ඩායම් නායකාව අංක 4 ඔමේගා ලයින් කණ්ඩායමේ අංක 4 නායකාව තක්ෂිලා මදුවන්ති තක්ෂිලා ශ්‍රී ලංකා යෝන් කාන්තා කණ්ඩායම නියෝජනය කළා වාවින්න අම්පාර වාවින්න විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද කළේ කෙසේ වෙතත් නැවත සාර්ථකයි මේ අවස්ථාවේදී MS කැෂුවලයන් තම 16 වෙනි ලකුණු ලබා ගන්නවා මා හිතන ඔබ දකින්නේ වලක් වන අත්වලට උඩින් පන්දුව යොමු කරා ඉතාමත්ම හොඳින් අංක 7 ක්‍රීඩිකාව අංක 7 රශ්මි දිල්හාරා නැවත සූදානම් පන්දු පිරිනැමීම සඳහා රත් දිල්හාරාගේ පන්දු පිරිනැමීම උස පන්දුව ස්වාධීමක් හොඳ වැලැක්වීමක් අංක 13 කණ්ඩායමේ මැද වලක්වන ක්‍රීඩකාව ශශිකලා තනියම වැලැක්වුවේ ප්‍රහාරයේ අනුව ලකුණු ලැබෙනවා 17 වෙනි ලකුණ තම කණ්ඩායමට සඳුනේ ප්‍රනාන්දු නව ක්‍රීඩිකාව හැටියට ක්‍රීඩා පිටියට අවතීන කළා අංක 5 ඔව් සඳුනේ සඳුනේ ප්‍රහාරයක් සුලෝචනාගෙන් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා පන්දු නිදැල්ලෙමු කිරීම ඔමේගා ලයින් වෙතින් ක්‍රීඩිකාවන් මා හිතන්නේ අනවබෝධයක් සිදු වුණා මැද ප්‍රහාරක ක්‍රීඩිකාව සහ පන්දු ඔසවන්නේ අතරේ යනුව ක්‍රීඩා පිටිය තුලට පයත වෙනවා ඔබ දකින්නේ පුනරූපණේ කිසිම ක්‍රීඩිකාවක් නිල් නිල් මිනිසා ශශිකලා බලාගෙන සිටියා පන්දුව ඔබ ගණීද මා ගන්නවාද කියන කාරණාව අපි කියන්නේ අර කමියුනිකේෂන් එහෙම නැත්නම් sannivedana ක්‍රීඩිකාවන් දෙදෙනා අතරේ sannivedana සිදු වෙන්නේ නැහැ ඒ අතර සම්බන්ධතාවය කිලිහි ගියා ඒ අනුව ලකුණු තත්ත්වය 18යි 10ක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ පෙර අවස්ථාව යලිත් අපි අර පළමු වටය සහ දෙවන වටයේදී දුටු කාරණේම තමයි මූලික තරඟේ වටේ මුල් අදියර තුලදී කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා ඉන් අනතුරුව MS කණ්ඩායම ලකුණු අතර පරතරය වැඩි කරගන්න අනිවාර්යෙන්ම ඉතාමත් හොඳ වැලැක්වීම මම හිතන්නේ MS ඔමේගා ලයින් කණ්ඩායම මේ අවස්ථාවේදී තමන්ගේ කිසිම ක්‍රියාවක් හරියට සිදු වෙන්නේ නැහැ වගේ අපි දකින්න මම දැන් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරා කෙසේද ඉතාම හොඳින් වැලැක්වුවා MS කැෂුවල් ලයින් කණ්ඩායමේ අවස්ථාව අංක 13 ශශිකලා ඔව් මෙන්න සමාන්තර පන්දු ස්වාධීමක් ආවරණයේ වැඩි පසුපස කලාපයේ සිට පන්දු ලබා දෙනවා රශ්මි රශ්මිගේ පන්දු ලබා දීම ඔස්සේ සෙමෙන් පාරක් එල්ල කළේ රේණුකාගෙන් නමුත් රේණුකා නායකත්වය දන්න කණ්ඩායමට අවස්ථාව මාස් කණ්ඩායමට ආවරණයේ වැඩි ක්‍රීඩා පිටිය තුලයි පන්දු පතිත වන්නේ පන්දු පිරිනැමීම ඔමේගා ලයින් කණ්ඩායමට ඔමේගා ලයින් කණ්ඩායමේ සඳුනි කුමාරි වැකඩ මහවිද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාදුනේ උපක්‍රමශීලී පහරක් එල්ල කරමින් ලකුණක් සොරාගත්තා සඳුනි ප්‍රනාන්දු ආනමඩුව මධ්‍ය මහවිද්‍යාලයේ බීකල ක්‍රීඩිකාව අද ඔමේගා ලයින් කණ්ඩායමට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලබා දුන්නා ඇයිගේ දක්ෂතාවයන් අතර වාරේ 21-12යි දැන් ලකුණු තත්ත්වය මාස් කණ්ඩායම MS කණ්ඩායම 21යි ඔමේගා ලයින් ලකුණු 12යි මධ්‍ය ස්වාධීමක් කෙසේ වෙතත් හොඳින් ලබා ගත්තා නැවතත් උසපන්දු ස්වාධීමක් සුලෝචනා ක්‍රියාත්මකයි සමාවන්නේ රේණුකා නිල්මිණි ක්‍රියාත්මකයි ලකුණු ලැබෙනවා විශේෂයෙන්ම රේණුකා නිල්මිණිගේ පැතිරෝකාව එස්සේ ඔස්සේ එල්ල කරන ලද ප්‍රහාරයෙන් හරියට පිටි රැගෙන හැකියාව ලැබුණේ නැහැ ඔමේගා ලයින් කණ්ඩායමට ලකුණු ලැබෙනවා
ඔබ හරි රත්නමුදලි චමරි මොනිකා 22 13යි මෙන්න පන්දු පිරිනැමීම පසුපස කලාපේ අවසාන රේඛාවත් පැති රේඛාවත් හමු වන සන්ධි ස්ථානයටයි පන්දුව එල්ල කළේ ඉතාමත් උපක්‍රමශීල මෙන්න බලන්න ඒ අවස්ථාව මනාව හරවා එල්ල කරනවා මං හිතන්නේ ක්‍රීඩිකාවන් ශූන්‍ය කලාපයක් විශේෂයෙන්ම පැති රේඛාව ඔස්සේ ප්‍රහාර එල්ල කිරීම ඉතාම දක්ෂ රේණුකා නිල්මිණි හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා ඒ ප්‍රහාරය තුලින් නැවතත් හොඳ වැලැක්වීමක් පන්දුල යොමු කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ මේ ස්කචුව ලයින් කණ්ඩායමේ 24 වෙනි ලකුණ ලබාගෙන ජයග්‍රාහී අවසන් ලකුණු මාවතට ප්‍රවේශ වෙලා තිබෙන්නේ ඒ අතර වාරේ මෙන්න පන්දු පෙන්නාමට ශශිකලා සූදානම් 24යි 13යි හොඳ අවස්ථාවක් නැවතත් එම්එස් මාවතගම කණ්ඩායමට බලමු ඒ ලකුණ ලබා ගනීවිද අගලිහි යනවා ඒ අනුව 14 වන ලකුණ ලබා ගන්නේ ඔව් මම හිතන්නේ මේ ජයග්‍රහණයට ඉක්මන් වුණා කියලා මොකද ඒ නිසාම මේ ඒ ලකුණ ඉක්මනින් ලබා ගැනීමට තමයි උත්සාහ කළේ ඒ අනුව උන්ට තව ලකුණක් ඔමේගා කණ්ඩායමට ලබා ගැනීමට ඉඩ ගන්න ලැබුණා මෙන්න අවසන් ජයග්‍රහී ලකුණ ලබා ගනීවිද සිව්වරක් පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසු වෙමින් ඒ ලකුණ ප්‍රදානය කරනවා මාවතගම එම්එස් කණ්ඩායමට ඒ අනුව තරඟ වට 3.0ක අනවිභවනීය ජයග්‍රහණයක් වාර්තා කරනවා මේ වටයත් සමගම මාවතගම එම්එස් කැෂුවල් ලයින් කණ්ඩායම ප්‍රථම වටය 25ට 22යි දෙවන තරඟ වටය 25ට 19යි මොහොතකට කලින් අවසන් වුණු තරඟ වටය 25ට 14ක් වශයෙන් නිමාවටපත් වෙනවා විශේෂයෙන්ම යරිත ප්‍රථම තරඟ වට දෙකේදී තරඟ වටයේ මුල් භාගයේදී ඔමේගා ලයින් කණ්ඩායම ඉතාම හොඳින් ක්‍රීඩා කරා කෙසේ වෙතත් තරඟේ වටේ අවසාන භාග දෙකේදී ප්‍රථම වට දෙකේදී